ලීඩ් ටීවී පුවත් විකාශය ජනාධිපතිගෙන් හදිසි එමතුමක් සජිත් දෙලොක් අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව අර්බුදයට විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සම්දානය සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කරනවා වර්තමාන ජනාධිපතිවරයා ධූරේ නිවත්වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල සහ පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බව එම නිවේදනයේ සඳහන්. ඒ අනුව රට තුල පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳ සමගි ජන බලවේගයේ අවධානය යොමු කළ බවත් එහි සඳහන්. ඒ අනුව මෙරට ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු 13 තින් සමන්විත යෝජනාවලියට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සංධානය අද එලෙස සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙරට ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ කරුණු 13 තින් සමන්විත යෝජනාවලියට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සංධානය අද එලෙස සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරිපත් කළ යෝජනාවලියට කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකුගේ සමන්විත ජාතික සමජ අන්තර්වාර රජයක් පිහිටුවා පාර්ලිමේන්තුව තුල සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයෙකු පත් කර ගැනීම එම රජය උපරිම මාස 18ක කාලයක් ක්‍රියාත්මක වීම සහ විධායක ජනාධිපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කිරීම ඇතුළු කරුණු ඇතුළත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සිය සංධානයේ හදිසි රැස්වීමක් අද දිනේ කැඳවා ඉහත තීන්දුවගෙන තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ආරාධනයකට අනුව ගත යුතු තීන්දුව තීරණ ගැනීම සඳහා ඊට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. එහිදී විපක්ෂ නායකවරයාට අගමැතිකම බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කර තිබෙනවා. මීට අමතරව අගමැතිකම බාර නොගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයකගේ අත්සන්ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන ලෙසත් එවිට තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇති බවත් වාර්තා වෙනවා. මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කොට ඇත්තේ තමන් තනි තීන්දුව නොගන්නා බවත් මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට පිළිතුරු ලබා දිය හැකි බවයි. ඒ අනුව සජව අද රැස්වීමේදී යෝජිත අන්තර්වාර ආණ්ඩුවට එකඟතාව පළ කර ඇතත් අගමැති ධූරය හා අමාත්‍ය ධූර බාර ගැනීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ නැහැ. විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් සිය තීරණය හෙට දිනේදී ප්‍රකාශ කරනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා. ඒ අනුව වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යාමට සහය දෙනවාද නැත්නම් පොදු ජන අරගලය වෙත ජයග්‍රහණක් කර දෙන ආණ්ඩුව ගෙදර යැවීමට සහය දෙනවාද යන තීරණාත්මක තීන්දුව ගැනීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකට සිදුව තිබෙනවා. මේ අතර හදිසි නීතිය ප්‍රකාශයට පත්වීමත් සමග ආරක්ෂක අංශයේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර වහාම සේවයට වාර්තා කිරීමට නියෝග කර තිබෙනවා. ලීඩ ටීවී පුවත් සමගින් යලිත් හමුවෙමු.